අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තර වැලිගම කප්පරතොට පිපුරුවේ ගෑස් ටැංකියක්ද අංශ රසක් ඔස්සේ පුළුල් පරීක්ෂණ අත්‍යවශ්‍ය භාණ්ඩ රසක පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් ඉන්දියාවෙන් නැනෝ රාජා රැගත් ගුවන් යාන දෙකක් දිවයිනට අසිරිමත් දීපවාලී දිනය අදයි කොවිඩ් මරණ අවදානම අඩු කරන ඖෂධයක් නවතම සමීක්ෂණයකින් තහවුරු කරගනි ඊයේ දිනට ආසාදිතින් 581ක් මරණ 21ක් පන්දුවාර 20 ලෝක කුසලානේ ශ්‍රී ලංකා කොදෙව් තරඟය අද ප්‍රතිවෙන් දේශීය පුවත් වැලිගම කප්පරතොට ඇවරියවත්ත ප්‍රදේශයේ හෝටලයක් තුල අද අලුයම විශාල පිපිරීමක් සිදුව තිබෙනවා පිපිරීමෙන් තිදෙනෙකු තුවාල ලැබුවා මෙම පිපිරීමට හේතුව මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති බව පොලිසිය පවසනවා සිද්ධිය සම්බන්ධයෙන් අංශ ගණනාවක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසන්නේ බාතර වැලිගම කප්පරතොට ඇවරියවත්ත ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ පිපිරීම පිළිබඳව මෙවන විට අංශ රසක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අද අලුයම 3:45ට පමණ මෙම පිපිරීම සිදුව තිබෙනවා. ඇවරියවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන කුඩා හෝටලයක මෙම පිපිරීම සිදු ඇති බවටයි නිරීක්ෂණය වී තිබෙන්නේ. ප්‍රදේශවාසීන් පවසන්නේ අලුයම් කාලයේදී විශාල පිපිරීම ශබ්දයක් ඇසුණු බවයි. එය කිලෝමීටර් 1මාරක් පමණ දුරකට ඇසී ඇති බවද ප්‍රදේශවාසීන් සඳහන් කළා. පිපිරීමෙන් මෙම හෝටලේ පවත්වාගෙන ගිය වයස අවුරුදු 35ක එහි හිමිකරු සහ වයස අවුරුදු 14ක් පමණ වන ඔහුගේ පුත්‍රයාද අසල්වැසි කාන්තාවක්ද තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා. පිපිරීමෙන් හෝටලයට සහ ආසන්නයේ පිහිටි නිවාස පහකට පමණ දැඩි අලබහන් සිදු වී ඇති අයුරු දක්නට ලැබෙනවා. මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළා. මෙම පිපිරීම එම ගොඩනැගිල්ලේ මුළුතැන්ගේ ප්‍රදේශයේ සිදුවී ඇති බවට නිරීක්ෂණය වනවා. එයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. මාතර කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් මෙම ස්ථානයේ මේ අවස්ථාවේ පරීක්ෂා කරමින් සිටිනවා. ඒ වගේම රජයේ රස පරීක්ෂකවරයා ස්ථානයේ පරීක්ෂා කිරීමට පැමිණීමට නියමිතයි. වැලිගම් පොලිස් ස්ථානය මගින් තවදුරටත් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ රසක බිල නියම කරමින් ප්‍රකාශ කර තිබූ ගැසට් නිවේදන කිහිපයක් යළි රිවර්ස් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 17ක පාලන බිල නව ගැසටුවක් මගින් ඉවත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. රජය විසින් යළිත් වරක් ගැසට් රිවර්ස් කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 17ක පමණ පාලන මිල ඉවත් කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. සීනි පරිප්පු කුකුල් මස් අර්ථාපල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රසක් මීට ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ භාණ්ඩ සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඊයේ දිනේ සිට බලපෑත් වෙන පරිදි ඉවත් කිරීමට පියවරගෙන ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා පවසන්නේ. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍ර 7ක් නව ගැසට් පත්‍රය මගින් මෙලෙස අවලංගු වනවා. ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාස 2 වන දින සුදු සීනි සහ දුඹුරු සීනි සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයද අවලංගු වනවා. මීට අමතරව 2020 වර්ෂයේ මාර්තු 17 වන දින මයිසූර් පරිප්පු බීලූණු සහ ටින්මාළු සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිලට අදාළ ගැසට් පත්‍රයද නව ගැසට් පත්‍රය මගින් අවලංගු වනවා. එමෙන්ම බඩේරිඟු සඳහා 2020 වර්ෂයේ මාර්තු මාස 12 වන දින නිකුත් කළ ගැසට් පත්‍රය පනවා තිබූ උපරිම සිල්ලර මිලද ඉවත් වන අතර එදිනම කුකුල් මස් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රයද මින් අවලංගු වනවා. 2017 වසරේ දෙසැම්බර් 6 වන දින කරවල පොල් වියලි මිරිස් උඹලකඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කරමින් ප්‍රකාශ කර තිබූ ගැසට් පත්‍රයේද මෙම වර්ෂයේ ජනවාරි 27 වන දින වියලි හාල් මැස්සන් මුං ඇට ආනයිනික අර්ථාපල් සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයේද ඊයේ දින නිකුත් කළ නව ගැසට් පත්‍රයෙන් අවලංගු වනවා. මේට අමතරව 2016 වර්ෂයේ ජූලි මාස 14 වන දින කඩල තිරිඟුපිටි ආනයිනික කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් ප්‍රකාශයට පත් කරමින් පනවා තිබූ ගැසට් පත්‍රයේද අවලංගුයි. එමෙන්ම සහල් සඳහා උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කර තිබූ ගැසට් පත්‍රයද අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරිය පියවර ගනු ලැබුවා. අඳුර දුරලන ආලෝකයේ පහන් සිලුතුලින් ලෝකයේම ඒකාලෝක කරන අසිරිමත් දීපාවලී දිනය අදයි.
සියදහස් ගණනින් පහන් දල්වා සමරන දීපාවලි උත්සවය මෙවර ලොව පුරා හින්දු ජනතාවට සැමරීමට සිදු වෙත්තේ ගෝලීය කොවිඩ් වසංගතයේ දරුණු බලපෑම් මතේ. ඝනතුර දුරලා ආලෝකය ලබා ගැනීම හුදෙක් භෞතික දිවිය සන්තර්පණය කරන්නක් පමණක් නොවේ. එහි ඇත්තේ භෞතික ස්වરૂපයේ ඉක්ම වූ ගැඹුරු දාර්ශනික හරයක්. ලෝපුරා හින්දු ජනතාව ජීවිතයේ නපුර සහ වේදනාවන් දුරලා ආලෝකය කරා ඒකාත්මික වන දීපාවලි දිනය සමරන්නේද එම ගැඹුරු දාර්ශනික හරය ලෝකයටම අනාවරණය කරමින්. දීපාවලි උත්සවය හා සමැදි මතිමතාන්තර රැසක් පවතිනවා. ලක්ෂ්මි දෙවියන්ගේ උපන් දිනයේ ලෙස මෙන්ම විෂ්ණු දෙවියන් විසින් ලක්ෂ්මී බේරාගත් දිනයේ ලෙසද දීපාවලි දිනය හඳුන්වනු ලබනවා. එසේම නරකාසුරන් මරා දැමූ දිනයේ ලෙසද බොහෝ හින්දු මූලාශ්‍රයන්හි සඳහන් වන්නේ දීපාවලි දිනයයි. හින්දු චන්ද්‍ර දින දර්ශනයට අනුව නව වසර ඇරඹෙන්නේ ඔක්තෝබර් මාසයේදී. ඔක්තෝබර් මැද සිට නොවැම්බර් මැද තෙක් එක් දිනයක් දීපාවලි උත්සවයේ පැවැත්වීමට නියම කරගන්නවා. එය චන්ද්‍රයාගේ පිහිටීම අනුව වාර්ෂිකව වෙනස් වෙනවා. දීර්ඝ ඉතිහාසයක් ඇති දීපාවලි සැමරුම වටා බැඳුණු රසවත් අතීත කතා රැසක් පවතිනවා. ඒවා අතරින් වඩාත් ප්‍රකට වන්නේ අසුරයන් පරදවා සුරයින් ජයග්‍රහණය කිරීමේ සංසිද්ධියයි. එමගින් ලෝකයට යහපත උදාවීම භක්තිය නැමැති පහන් දල්වා සැමරීමට අද ලෝපුරා හින්දු ජනතාව එක්වනවා. අභියෝග කර සමයකුවද අඳුරු ලෝකයට ආලෝකයේ එක් කරන මේ දීපාවලි දිනේ ලෝකයට ආශිර්වාදයක් වේවායි සමස්ත හින්දු ජනතාව සමග එක්ව අපිද ප්‍රාර්ථනා කරන්නෙමු. අදට යෙදෙන දීපාවලි දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබ පෙතුම් පණිවිඩයක් නිකුත් කර තිබුණා. පාරිසරික ඍතු විපර්යාස සමග අනාදිමත් කාලයක් මානවයා ඇති කරගත් අධ්‍යාත්මික හෝමාරුව ඉතා ප්‍රබෝධයෙන් හා භක්තියෙන් සමරන දීපාවලි මංගල්‍ය ලොකු කුඩා සියලු දෙනා තුළ සතුට සහ උද්‍යෝගය ඇති කරවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දීපාවලි දිනේ වෙනුවෙන් එක් කළ සුබ පැතුමයි. අඳුර නැති කිරීමට ආලෝකය අවශ්‍යයි. ශ්‍රී ලාංකික ජනතාවගේ සියලු කරදර දුරු වී නිරෝගීව සතුටින් ජීවත් වීමට කාලය උදා වේවා. ආදරී පිරුණු සිතින් පහන් දල්වමු. ඌංගල් එල්ලෝරුකුම එනිය දීපාවලි නාල් වාල්තුක්කල්. දල්වනු ලබන පහන් ආලෝකයෙන් අවිද්‍යාවේ අන්ධකාරය පහව අධ්‍යාත්මික ශික්ෂණය ප්‍රඥාව බුද්ධිය සාමය ජනිත විය යුතු බව අපගේ ප්‍රාර්ථනාව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය දීපාවලි දින පණිවුඩයේ සඳහන් කර තිබුණා. මෙතර රටපුරා හින්දු ජනතාව අද ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දීපාවලි උත්සවය සමරනවා. රටපුරා හින්දු ජනතාව ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සෞඛ්‍ය ආරක්ෂිතව අද දීපාවලි දිනේ සැමරුවේ මේ අයුරින්. ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් ගුවන් යානා දෙකක් අද අලුයම දිවයිනට පැමිණියා. ඒ ඉන්දිය ගුවන් හමුදාවට අයත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක්. ශ්‍රී ලංකාව මිලදීගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන ඉන්දිය ගුවන් හමුදාවේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද අලුයම ශ්‍රී ලංකාව වෙත පැමිණියා. ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙයින් පළමු ගුවන් යානය අදාළියම 12:06 පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා. නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගත් දෙවන ගුවන් යානය ශ්‍රී ලංකාවට පැමිණියේ අදාළියම 3:02 පමණ. මෙම ගුවන් යානා දෙකම ඉන්දිය ගුවන් හමුදාවට අයත් C-17 වර්ගයේ විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා වීම විශේෂත්වයක්. මෙලෙස අදාළියම ශ්‍රී ලංකාව වෙත ගෙනෙනු ලැබුවේ ලංකාව ඉන්දියාවෙන් මිලදීගත් දෙවන නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයයි. ගුවනින් රැගෙන මෙම පොහොර තොගය කොළඹ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන යාමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර පොහොර ලේකම් කාර්යාලයේ සිදු වී ඇතැයි කියන රුපියල් කෝටි 100කට අධික අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුමේද පෙරේරා මහතා කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
සංවිධානාත්මක අපරාධකාරී සමාජික දෙමටගොඩ චමින්දගේ බිරිඳට සහ ඔහුගේ සොහොයුරාට අයත් සුඛෝපභෝගී වාහන හතරක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ බිරිඳට සහ ඔහුගේ සොහොයුරා වන දෙමටගොඩ රුවන් නැමැත්තාට අයත් සුඛෝපභෝගී වාහන හතරක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ දින සංගවා තිබූ තවත් රුපියල් ලක්ෂ 200කට වඩා වැටි වටිනාකමකින් යුත් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක්, ඒ වගේම රුපියල් ලක්ෂ 70කට ආසන්න වටිනාකමකින් යුත් හොන්ඩා වෙසල් වර්ගයේ ජීප් රථයක් අත්අඩංගුවට ගැනීමට එම කොට්ටාශයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබුණා. ඔහුගේ සහෝදරයෙකු ලෙස දැනට සිරගතව සිටින දෙමටගොඩ චමින්ද යනායගේ බිරිඳ භාරයේ තිබී රුපියල් ලක්ෂ 200කට ආසන්න වටිනාකමකින් යුත් ලෑන්ඩ් ක්‍රූසර් ජීප් රථයක්, ඒ වගේම වටිනාකම අනාවරණය නොවූ BMW වර්ගයේ කාර් රථයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලැබුවා. කොවිඩ් මරණ අවදානම අඩුකරන ඖෂධයක් නවතම සායනික පරීක්ෂණයකින් තහවුරු කර ගැනීමට බ්‍රසීලිය සමත්ව තිබෙනවා. එම ඖෂධය මානසික ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ඖෂධයක් බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. මානසික ආබාධ සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ඖෂධයක් මගින් කොවිඩ් මරණ අවදානම අඩුවන බවට සායනික පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිකරණ සහ සෛල ජීවවිද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළේ බ්‍රසීලයේ සිදු කළ සායනික පරීක්ෂණයකින් එම තොරතුරු අනාවරණය වී ඇති බවයි. එම ඖෂධ භාවිත කළ කොවිඩ් ආසාදිත පුද්ගලින් සඳහා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ අවශ්‍යතාවයද ඉතා අවම මට්ටමක පැවති බව එම පරීක්ෂණය මගින් අනාවරණය වී තිබෙනවා. එම ඖෂධය භාවිතය මගින් කොවිඩ් මරණ අවදානමද ඉතා අවම මට්ටමකට ගෙන එන බවයි එම පරීක්ෂණය මගින් අනාවරණය වී ඇත්තේ. එම අත්හදා බැලීම COVID-19 වසංගතයට එරෙහිව සටන් කිරීමට ඉතා හොඳ විකල්පයක් වුවද කොවිඩ් වෛරසයට එරෙහි එන්නත ඵලදායි නොවන බවට යෝජනාවක් නොවන බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පෙන්වා දෙන්නේ. ඊයේ දින මෙරටින් නව කොරෝනා ආසාදිතින් 581ක් වාර්තා වී ඇති බව යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 542,793ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් වෛරසය ආසාදනයේ වී සිදු වූ මරණ 21ක්ද ඊයේ වාර්තා වුණා. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 13,791ක් ලෙසයි. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව කිසිවෙකුටත් ලබා දී නැහැ. එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලින් සංඛ්‍යාව 3,679ක්. සයිනෆෝම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින පුද්ගලින් 2,550 දෙනෙකුට ලබා දී ඇති අතර එහි දෙවන මාත්‍රාවගත් පිරිස 15,165ක්. කොවිඩ් මර්ධන එන්නතේ තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා දීම මේ දිනවල සිදු කෙරෙනවා. ඒ අනුව ඊයේ දින බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නතේ තෙවන මාත්‍රාවගත් පිරිස 12,817ක්. එන්නත් කලේ නැති පිරිස් නිසා ජර්මනිය තුළ යළි කොවිඩ් අවදානමක් හටගෙන තිබෙනවා. එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ රෝහල් ධාරිතාව පවා ඉක්මවා යා හැකි බවයි. ඉන්දියාව දේශීයව නිෂ්පාදනය කළ කොවැක්සින් කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර දී තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ජර්මනිය තුල කොවිඩ් එන්නත් ලබා ගත්තේ නැති පුද්ගලයන් නිසා නැවත වසංගත අවදානමක් ඇති වී තිබෙනවා. ඉහළ යමින් පවතින නව ආසාදිතින් නිසා රෝහල්වල ඉඩ පහසුකම් අඩු වෙමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. ජර්මනියේ සමහර ප්‍රදේශවල රෝහල් තුල දැඩි සත්කාර පිරිගොස් ඇති බවයි මාධ්‍ය පවසන්නේ. එසේම කොවිඩ් නිසා සිදුවන මරණ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. තවමත් ජර්මනියේ ජනගහනයෙන් එන්නත් කරනට ලක් කර ඇත්තේ 66%කට ආසන්න ප්‍රමාණයක් බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. එන්නත් කරණයේ ඇති මන්දගාමී ස්වභාවය මේ තත්ත්වයට ප්‍රධාන හේතුව බව ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙනස් පාන් පවසනවා. ඉන්දියාව දේශීයව නිෂ්පාදනය කළ කොවැක්සින් කොවිඩ් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම එන්නත භාරත බයෝඑන්ටෙක් ආයතනයේ නිෂ්පාදනයක්. මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියන්ට සමපාත වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. මෙම කොවැක්සින් එන්නත කොවිඩ් වලට එරෙහි 78% ප්‍රතිශතයකින් සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව භාරත් බයෝඑන්ටෙක් ආයතනය පවසනවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, ඌව, මධ්‍යම, උතුරුමැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් කලාවැවේ වාන්දරටු දෙකක්, රාජාංගනයේ වාන්දරටු හයක් සහ පුත්තලම තබ්බෝව ජලාශයේ වාන්දරටු හයක් විවෘත කර තිබෙනවා. කලාවැවේ හදිසි වාන්දරටු දෙකක් විවෘත කිරීමත් සමග කලාවැව අවකන මාර්ගය යළි ජලයෙන් යට වී ගමනාගමනයට බාධා ඇති වී තිබෙනවා. ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර කටුගස්තොට මැණික් කුඹුර ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් ඊට පහලින් නැති තවත් නිවසක් මතට කඩා වැටී තිබෙනවා. නිවාස දෙකම විනාශ වී ඇති අතර කිසිවෙකුටත් හානියක් නොමැති බවයි කටුගස්තොට පොලිසිය පවසන්නේ. අනුරාධපුරයේ අලි මිනිස් ගැටුම් බහුලව සිදුවන ස්ථානවල වන අඩවි කාර්යාල විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර යටතේ තඹුත්තේගම, කාටගස්දිගිලිය, මැදවච්චිය ආදී ප්‍රදේශවල වන අඩවි කාර්යාල ඊයේ විවෘත කෙරුණා. මේ සඳහා අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා සහ රාජාමාත්‍ය විමල වීර දිසානායක මහතා සහභාගී වූවා. කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පච්චිලායි පල්ලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ බිම් බෝම්බ ඉවත් කර තිබෙනවා. අනතුරුව එම ඉඩම් එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීම ඊයේ සිදු කෙරුණා. එම අවස්ථාවට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සහභාගී වූ බවයි වාර්තා වන්නේ. සංවිධානාත්මක ලෙස තියුණු ආයුධ පෙන්වා මුදල් හා ජංගම දුරකථන සොරාගත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර අපරාධ කොට්ටාශයේ මගිනුයි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පින්වත්ත සහ වාද්දුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 28, 31 සහ 32 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් තිදෙනෙකුයි. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.